빨리 말까요? 내가 아무도 안 와. 아, 내가 삐기는 했네. 하스게 남아요. 아, 내가 삐기는 했네. 다루 되나? 레드 티는 다루? 아이고, 나 빨리 티는 안 해도 다루. 안내 다루 되나 남아요? 아, 내가 삐기는 했네. 뭐, 다루는 컨디션이 귀한데? 스타스 키우는 애들. 아, 내가 스타스 때문에 기분 나쁘고. 물림을 가라는 티는 해? 이렇게 자기 다루 돌아오나? මම ඕගලන්ට කාඩ් එකක් පෙන්වනවා. ඊට පස්සේ ඒ කාඩ් වල තියෙන තරුවට සමාන තරුව ඕගලන් තෝරන්න ඕනේ. ඊට පස්සේ පොඩි වර්ක්ෂීට් එකක් දෙනවා. ඒක තනියම කරන්න ඕනේ. හරිද? මෙන්න බලන්න එක එක ජාති තරු තියෙනවා. හරි. මෙන්න මම පෙන්වනවා මේ තියෙන අපේ කාඩ්ස් ටික. පේනව නේද? මම එක කාඩ් එකක් විතරක් ඔයාලට අරන් පෙන්නනවා. මෙන්න මේ කාඩ් එකට සමාන කාඩ් එක කෝපද මේකද 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 කියන බලන්න මෙන්න මේක නේද දැක්කද මේ තරුව හිනා වෙලා ඉන්නේ මේ තරුවත් ඉතින් හිනා වෙලා ඉන්නේ එන්නාට මෙයාට තියෙන්නේ කළු පාටස් දෙක තුන පටකු මෙයාට තියෙන්නේ කළු ඉරිසි දුයි රතුයි එහෙම නේද නිසා මෙයා තමයි සමාන කියලා එහෙනම් ඔන්නේ ආවපි මෙයා ගාවින් තියෙනවා. හරි නේද? ඊළඟට ඔන්න මම තව කාඩ් එකක් ගන්නවා. මෙන්න මේ තරුවත් හිනාවෙලා ඉන්නේ. හැබැයි රතු පාට කටක් තමයි තියෙන්නේ. සුදු පාටයි කළු පාටයි ඇස් දෙකකුයි රතු පාට කටකුයි. එහෙනම් මෙයා නෙවෙයි. මෙයා නේද? එහෙනම් යාවත් අපි අර ගාවින් තියෙනවා හිට නේද? දෙන්නම එක වගේ. ඊළඟට තව එකක් මම පෙන්නනවා. මෙන්න මේ තරුවට නම් S කටවල් නැහැ. හැබැයි කහ පාටයි වටේට කළු පාට ඉරක් තියෙනවා. ඉතින් මෙයාගේ වටේට කළු පාට ඉරක් තියෙනවා. හැබැයි මෙයාගේ කළු පාට ඉර ගොඩාක් මහත් ඉරක් නේද? අනික මෙයාගේ ලස්සන උලක් නෑ මේ වගේ. මෙයාගේ හොඳ උලක් තියෙනවා. දැක්කද? එහෙනම් හරියට මෙයා නෙමෙයි මෙයා. ඔන්නේ කවගේ දෙන්නවක් එක නම් තියෙනවා. තව එකක් බලමු. ඔන්නේ බලන්න. මෙයා තැඹිලි පාටයි. මෙද්දිනු පොඩි ඉරි වර්ගයක් තියෙනවා. එහෙනම් ලැම් පාරු වගේ එකක් මේ තියෙන මෙයාගේ. එහෙනම් ඔන්න මේ දෙන්නත් එක වගේ දැක්ක නේද? හරි. ඊළඟට තව එකක්. මෙන්න මෙයා කහ පාටයි රටේට තද කළු ලොකු මහත් ඉරක් තියෙනවා. දැක්කනේ එහෙනම් ඉන්නේ මෙයා. අන්න හරි දැක්ක නේද? අනේ විදිහට සමානතර තෝරන්න ඕනන්ට පුළුවන්. දැන් මේකෙත් තියෙනවා සමානතර තෝරන්න යාකරන්න. කරන්න පුළුවන් බලමු ඉස්සෙල්ලම බලමු මේ වගේ එක්කෙනා කවුද කියලා. මේ ඉන්නේ රටේට මහත් ඉරක් තියෙන එක්කෙනා. දැක්ක නේද? එහෙනම් අපි යට ආකරන. නේද? ඊට පස්සේ මෙයා හිනා වෙනවා. කවුද හිනා වෙන්නේ කියලා? මේ ඉන්නේ. එහෙනම් අපි හිනා වෙන්නේ කියලා යට ආකරන. දැක්ක නේද? ඊට පස්සේ මෙයා නම් හිනා වෙන්නේ නැහැ මුකුත් නැහැ නිකම්ම දරුවා. හැබැයි උල් තියෙන්නේ 1යි 2යි 3යි 4යි 5යි. උල් 5යි තියෙන්නේ. එහෙනම් මෙයා හරිද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. එයාට උල් 6ක් තියෙනවා. මෙයාට තියෙන්නේ 5යි නේද? එහෙනම් මෙයා නෙවෙයි. මෙන්න මෙයා තමයි හරි උත්තරේ. 1යි 2යි 3යි 4යි 5යි. හරියට උල් 5යි තියෙනවා. එහෙනම් මෙයාට යා කරනවා. ඔන්න මෙයාත් එක පටල ගන්න පහම මෙයාට උල් 6ක් තියෙනවා. ඊට පස්සේ මේ තරුව බලන්න. තරුවක් ඇතුළේ තව පොඩි තරුවක් තියෙනවා. තරුවක් ඇතුළේ තරුවක් තියෙන්නේ මෙයාගේ නේද? එහෙනම් මේකට යා කරනවා. ඊට පස්සේ ඔන්න උල් 6ේ තරුව එනවා. උල් 6ක් තිබුණේ කාටද? මෙන්න මෙයාට. එහෙනම් උල් 6ේ එක්කෙනාට යා කරනවා. මේක ලොකු බබාලට නම් ලේසි, චුට්ටි බබාලට ටිකක් අමාරුයි. ඔක්කොම තරුවනේ. ඒක තමයි කරන්න ඕනේ හොඳට බලලා හරිද? එන්නකට බලන්න. දැන් අපි හැඩතල පාවිච්චි කරලා පරුව කඳින්න යනවා. මොනවාද ඔගලන් දන්න හැඩතල? රෝම, ත්‍රිකෝණ, විජිත, සමසත්‍රාස්ත්‍ර, විජිකුණාස්ත්‍ර,
නැත්තම් හතරස් කොටුව දිග කොටුව ඒවා නේද දැන් අපි ත්‍රිකෝණය තමයි රවුම තරුවක් කඳින්න ලෑස්ති වෙනවා ඉස්සෙල්ලාම මේ වගේ ත්‍රිකෝණ දෙක කොහොම කපන්න ඕන අම්මලට කියලා ලස්සන ත්‍රිකෝණ දෙක කහපාට කොලයක ඇඳගන්න නැත්තම් සුදුපාට කොලයක ඇඳලා කහපාටින් පාට කරගන්න එක සමාන ත්‍රිකෝණ දෙකක් තමයි ඕන තේරුණා නේද ලොකු බබාලට ත්‍රිකෝණ දෙක තනියම කපා ගන්න පුළුවන් පංච බබාලට නම් මම්මලා කපා දෙන්නේ මේ විදිහ ත්‍රිකෝණ දෙකක් ලස්සනට කපලා වන්ට ගන්න ඊට පස්සේ ඔන්න පරිස්සමට බලා ගන්න කොහොමද මේක අලවන්නේ කියලා මේ ඇක්ටිවිටි එක ඔයාලා ඒ පොලේක කරන්න පුතේ එතකොට ස්කූලේ ආවම අපිට ස්ක්‍රැප් බුක් එකේ මේක අලවන්න පුළුවන් ස්ක්‍රැප් අපි ස්ක්‍රැප් බුක් එකේ නේද ඔක්කොම ෂේප්ස් වල වැඩ කරන්නේ එහෙනම් මේක ෂේප්ස් වලින් හදන එකක් නේ එහෙනම් මේක ඔයාලගේ පොතේ තීම් බුක් එකේ කරන්නේ නැතුව ඒ පොලේක කරත් අපිට ස්ක්‍රැප් බුක් එකේ අලව ගන්න පුළුවන් හරි ඉස්සෙල්ලාම එක ත්‍රිකෝණයක් මේ විදිහට අරගෙන කොළින් මැදින් අලව ගන්නවා දැක්ක නේද ඒ ත්‍රිකෝණය අපි අලවන්නේ මේ උල උඩට හිටින විදිහට දැක්ක නේද යටපැත්තේ උලක් නැහැ යටපැත්තේ කෙලින් ඉරක් විතරයි තියෙන්නේ උල උඩට ඊළඟ ත්‍රිකෝණය අපි රවුමක් හොඳට කරකවලා උල යටපැත්තට ගන්නවා දැක්ක නේද උල යටපැත්තට ගන්න මේක මෙහෙම කරකවලා උල යටට හිටින විදිහට ගන්න අරගෙන දැන් මේක උඩින් තියනවා අන්න හරියට ලස්සනට මැද්දට කරලා දීපම මේ විදිහ ලස්සන තවුවක් හැදෙනවා දැක්ක නේද එන්න දෙකම උඩ පැත්තට නෙවෙයි එකක් උඩට අනිත් එකේ ඕන යටට මේ විදිහට ලස්සනට අලව ගන්න පුළුවන් හරිද දැන් මේ තරුවට ඔබලන්ට අඳින්න පුළුවන් තව තරු ඔය විදිහට චූටි බබාට නම් ත්‍රිකෝණයම අඳින්න ටිකක් අමාරුනේ ලොකු බබාට නම් ත්‍රිකෝණ අඳින්න මේ විදිහට ත්‍රිකෝණ අඳගන්න පුළුවන් අන්න ත්‍රිකෝණයක් ඇඳ උඩ උඩට ඉන්න විදිහට ඊළඟට මේකෙ මැද්ද ත්‍රිකෝණයක් අඳින උඩ යටට හිටින විදිහට දැක්ක නේද ලස්සන කරුවක් අඳගන්න පුළුවන් එමන තරුවන්දර පුරුදු වෙනවා කෙලිම මේ කියවෙන්න බලමු එන කොලේක ඉස්සෙල්ලා ඇදුව පුරුදු වෙනවා මේක කොලේ අදින නැත්තම් හිත වෙනවා නේද බලන්න උන් ඇත්තට ත්‍රිකෝණය කියනවා ඊට පස්සේ ඉන්න යටහිත හිටිය විදිහට තව ත්‍රිකෝණය කියනවා ත්‍රිකෝණයක එකවද තියෙනවා ලස්සනට මේ විදිහට ඔබන්ට කරුවඳින්න පුරුදු වෙන්න පුළුවන්. දැන් අපි මේ ටික ලස්සනට පාට කරනවා. දෙක නේද? තරු පිරිච්ච හසක් වගේ එක. මෙන්න මේ විදිහට ලස්සනට තරු ටිකක් පටේට ඇඳගන්නවා පුළුවන් ලොකු බබාට. චූටි බබාට නම් තාම අමාරුනේ. ඒ නිසා මම අඳුන එක විතරක් කරහම. ඊළඟට ඔබනම් දන්නවා මේ ට්වින්කල් ට්වින්කල් සිංහ ඒ සිංහ පොට්ටක් බලන්න ඒ සිංහ මොකක්ද කියන්නේ ඒ සිංහ කියන්නේ අහස තියෙන තරුව හරියට නිකන් දියමන්තයක් වගේ කියලා නේද ඔබ බලන්නේ සිංහ When the blazing sun.
watching the E-Flash app. දැක්කනේද නැස්තම දෙන්න ඒක කියන්නේ ආසීම තරගේ ඔයා කවුද හසිතෙන දියවන්තියක්ද කියලා අහන්නේ දැක්කනේද හරි මමට හිතාගන්න බෑ මේ අහස දිලිසෙන්නේ මොකද්ද කියලා දැන් ඔය කවියම අපි සිංහලෙන් චුට්ටක් කියනවා හරිද ඔබලා ඉංග්‍රීසියෙන් නිතරම කියනවානේ අපි සිංහලෙන් ඕක කියලා බලමු එතකොට ඔබලන්ට වැඩියෙන් හොඳට තේරෙයි Constellations. A majority of the stars in the sky appear to be grouped together, forming interesting patterns. These patterns resemble a variety of objects on Earth, such as animals and human beings. The groups of stars in the sky forming recognizable patterns and shapes are called constellations. There are 88 known constellations in the universe. The prominent constellations are Ursa Major or Great Bear, Ursa Minor or Little Bear, Taurus or Bull, Orion or Hunter, Scorpio. Ursa Major. When you look towards the northern sky in July and August, you will find a group of seven stars that resembles a plow or a kite with a tail. This constellation is also called Great Bear, and its Indian name is Saptarishi. The constellation is called Great Bear as it resembles a bear. The four stars making a quadrangle form the body and the three stars form the tail. The two stars marked 1 and 2 are known as pointer stars, as they point in the direction of the pole star. Ursa Minor. The Ursa Minor is a group of comparatively less bright stars resembling Ursa Major. It is smaller in size. Its Indian name is Laghu Saptarishi or Dhruva Matsya.
The English name of Ursa Minor is Little Bear. The pole star is located in this constellation. Taurus or Bull. The Taurus constellation has the shape of a bull. It is visible during the winter season. The Indian name for this constellation is Vrishabha. Orion or Hunter. The stars are arranged in the Orion constellation in such a way that they resemble a hunter. The arrangement of the prominent stars in this constellation is shown here. The Indian name of this constellation is Mriga. Orion is visible during the winter season. Scorpio. The Scorpio constellation has a group of stars which resembles the shape of a scorpion. The Indian name for this constellation is Vrishchika. You can see this constellation during the summer season. Night sky. Look out for this feature in your daily newspaper and locate the constellations in the night sky. දැන් ගොඩක් ගොඩක් තරලට අහස තියෙනවා. මේ බලන්න ගොමුස්ෙක් හැඩ එකක් තිබුණා නඩයක්කාරයෙක් වගේ වලහෙක් වගේ එකක් සරුංගලයක් වගේ තිබුණා නේද? හරි ඒ විදිහට අහසේ තරු දිහා බලාගෙන හිටියෝ ඔබලන්ට තිකේ ගැහඳ බල පෙනේ. නිසා දවසක අම්මයි තාත්තයි කරන්නට ඉන්නට ගිහිල්ලා තරු බලන්න. හැබැයි රැට තනියම එළියට යනවද? අපෝ නෑ රැට අත්තු සත්තු ඉන්නවා සර්පයෝ ඉන්නවා නේද? සරයට තනියම අපි එළියට යන්නේ නෑ. අම්මට තාත්තට කියන තමයි ඉබ්‍රත් එක්ක එළියට ගිහින් තරු බලන්න. හරි නේද? එහෙනම්